නිවේදනය අද උදේ නිකුත් කරලත් තිබෙනවා මේ කැමිනට් ලේකම් විසින්. 2018 ඔක්තෝබර් මස 16 වෙනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට භාජනය වූ කරුණු සම්බන්ධයෙන් අද දින මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් පළ කරනු ලැබ ඇති ප්‍රවෘත්ති පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් අධිකාරී ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී ඇත. එම ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර බව අවධාරණය කරනු ලැබේ. යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයට අදාළව ඉන්දියා රජය විසින් හෝ ඉන්දියා සමාගම් විසින් මෙරට ක්‍රියාත්මක කිරීමට අදහස් කරන ව්‍යාපෘති වලට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශ කිසිවක් එම රැස්වීමේ න්‍යායපත්‍රයේ ඇතුළත්ව නොතිබුණි. මෑතකදී නේපාලයේ පැවති බිම්ස්ටෙක් සමුළුව අතරවාරයේදී දෙරටට වැදගත් වන අනෝන්‍ය කරුණු පෙන්ම කලාපය හා ජාත්‍යන්තරයේ තලයේ වැදගත් කරුණු සම්බන්ධයෙන් ඉන්දියා ග්‍රාමාත්‍යකරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා හා තමන් අතර පැවති සාකච්ඡාවේදී අවධානයට යොමු වූ වැදගත් කරුණු පිළිබඳව මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අතුකර ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලදී. එම සාකච්ඡාවලින් තුළින් දෙරට අතර පවතින දිගු කාලීන සමීප මිත්‍රත්වය තවත් තහවුරු බව එතුමා විසින් අවධාරණය කරන ලදී. එබැවින් අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා වන කරුණු පිළිබඳ වාර්තා කිරීමේදී අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ගරු අමාත්‍යතුමන්ලා විමසමින් කරුණු තහවුරු කරගෙන අදාළ වාර්තා පළ කිරීම කෙරෙහි සිය අවධානය යොමු කරන ලෙස සියලු මාධ්‍ය ආයතන වෙතින් කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ ඉන්දියාවෙන් ආපු පුද්ගලයා රෝ එකෙක් කියලා ඉන්දියාවත් අපිත් අතර ඝට්ටනයක් ඇති කිරීමට ක්‍රියා කරයි කියන ඒක මට ආරංචි. මම නම් පත්‍ර කියවන්න බැරි වුණා උදේ. තවම ඒක කියලා තියෙන රෝත්තුකරුවෙක් ආවයි කියලා ඉන්දියාවට විරුද්ධව පත්‍ර පුවත්පත්වල කවුරු හරි දුන්නේ කෙනාට තේරෙන විදිහට දෙන්නේ නැති. එව නැත්තම් මොකක් හරි. ඒක තමයි එතුමා කිව්වේ. මම ඝාතන කුමන්ත්‍රණයක් කරන්න නෑ. එහෙම කිසිම කතාවක් ජනාධිපතිතුමා කිව්වේ නෑ.